දරුවන් හැම කෙනෙකුටම අද අපගේ ලික්විඩ් ෂෝ එකට ඇවිල්ලා ඉන්නේ අපේ රටේ නම කියව සැනින් හැමෝම හඳුනන ඉතාම ප්‍රතාපවත් දේශපාලන චරිතයක්. ඔහු නමින් මර්වින් සිල්වා. ඉතින් ඒ වගේම කවදාවත් නැති විශේෂත්වයක් තියෙනවා මර්වින් සිල්වා මහතාගේ ආදරණීය බිරිඳත් මේ අපේ ලික්විඩ් ෂෝ එකට අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද අපි මේ ලික්විඩ් ෂෝ එකේ කරන්න යන්නේ එතුමා මට මුලින් හම්බෙන්න වතාවක කිව්වා එතුමා වැඩියෙන්ම කැමති කොමාරිකා නැත්නම් ඇලෝවේරා ඩ්‍රින්ක් එකකට කියලා. ඉතාලම ඖෂධීය ගුණපිරි මේ ඩ්‍රින්ක් එක හෙලකම හැමදාම අගේන නායකයෙක් වන එතුමා. ඉතින් එතුමා කැමතියි කියලා කිව්වා. ඒ වගේම මේ මහත්මිය වොටර්මෙලන් වලට කැමතියි කියලා කිව්වා. ඉතින් මං කල්පනා කරා මේ දෙපළ අපේ මැදිරියට ගෙන්නලා එතුමන්ගේ මේ කැමති ඩ්‍රින්ක්ස් දෙක මොක්ටේල් එකක් විදිහට සංකල්පනයක් විදිහට හදලා ඔවුන්ට ගෞරවයක් වශයෙන් ඒ පිළිගන්වන්න. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මර්වින් සිල්වා මහත්තයා ඒ වගේම මහත්මිය. ඉතින් අපි බලමු කොහොමද අපි මේ ඩ්‍රින්ක් එක හදන්න කියලා. ඔයාලටත් පුළුවන් මේ ඩ්‍රින්ක් එක ඔයාලගේ ගෙදර හදලා බලන්න. හරි. මුලින්ම අපි කරන්නේ ඇලෝවේරා එහෙම නැත්නම් කොමාරිකා පියෝ කොමාරිකා එක ග්‍රයින්ඩ් කරලා අරන් තියෙන්නේ. ඒකේ ස්වල්පයක් ග්ලාස් එකට දාගන්නවා. ඇත්තම ස්වල්පයක් තමයි දාගන්න ඕනේ මොකද මේකේ යම් කිසි තිත්ත ගතියක් දැනෙනවා. ඊළඟට කරන්නේ ලයිම් ගෙඩියක් විතර මේකට ස්කුයිස් කරගන්නවා. මම ඊළඟට අමතරව පියෝ බීහනි මී පැණි ස්වල්පයක් එකතු කරනවා. මී පැණිත් ඉතාම ඖෂධීය ගුණයකින් යුක්ත දියරයක්. ඒ වගේම ඇලෝවේරාත් ඒ විදිහටම අපිට මික්ස් කරන්න පුළුවන්. ඊළඟට කරන්නේ මං කලින් හදාගත්ත වෝටර්මෙලන් ජූස් එක ඇට ඉවත් කරලා පෙරාගෙන තියෙන්නේ. ඒක එකතු කරනවා මේ ඩ්‍රින්ක් එකට. අනතුරුව මේ හොඳින් කවලම් කරගන්න. අවසානයේදී මම මර්වින් සිල්වා මහතාට පිළිගන්වනවා. ඒ වගේම මහත්මියට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්වනවා. ලාවෙන්න හේතු කීපයක් තියෙනවනේ. දැන් බලන්න නිතරම අපේ රටේ මිනිස්සු විදේශගත දේවල්ට තමයි කැමති වෙන්නේ. ඔයගොල්ලෝ මේක ලොකු දෙයක් මේ කරන්නේ අනුරාධ මේක පුරුදු කරන්න. මේක 100% ලංකාවේ. මේක ඉතාම ගුණවත් ගුණ දෙයක්. කොමාරිකා කියන්නේ මේක ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පොතේ සඳහන් කරලා තියෙනවා. මේක අපේ ගම්පලාතේ ඉස්සර ගියා 7-5ට පැණි කොමුඩු මේක. දෙයිනම් මං හිතන්නේ මේ ලංකාවට පුරුදු කරේ පිටරටින් ඉතිහාසයේ දීලා තියෙන විදිහට. මේක සුලභව තියෙනවා. මේක එක නැට්ටි දෙහි ගන්නව යන්ත්‍ර මන්ත්‍ර වලට. මම දමානි ගිය වෙලාවක දෙහිගස් පිරිලයි. මේක තමයි මී පැණි නේ? ඔව්. මේක මී මැස්සකින් ගන්න හොඳ පැණියක්. මේක තරබාරු කට්ටියත් බොනවා. ආ. මී පැණි හන්දා. ඒ වගේ. ඉතින් බලන්න අපේ රටේ මේ තියෙන දේවල් මිනිස්සු බොනවනම් පොඩි දරුවන්ට කණ්ණාඩි ඕන නැහැ. ප්‍රෙෂර් නැහැ. සුගර් නැහැ. ප්‍රයිවේට් හොස්පිටල් මෙච්චර ඇති වෙන්නේ නැහැ. දොස්තර මාත්‍රුන්ට රාජකාරි බහුල වෙන්නේ නැහැ. ඔපරේෂන්ස් නැහැ. කොච්චර හොඳ සෞඛ්‍ය සම්පන්න මිනිස් කොටසක් ඉන්නවද කියලා. ඒ නිසා මේ ඔයාලා මේ කරන පුරුදු කිරීම, මඟ පෙන්වීම, හොඳ මාවතකට අවතීර්ණ වීම බොහොම හොඳ දෙයක්. ඉතාම රසයි.
රසවාගේම ඉතාම ගුණයි මේ වගේ වීදුරු 10ක් හරි බොන්න පුළුවන් එච්චරයි කියන්නේ මම මේ දැන් බොනවා අනුරාධපුර බොහොම ස්තුතියි හැමදාම හෙලකම අගයන නායකයෙක් වශයෙන් එතුමා අද අපිට ඇවිල්ලා මේ විදිහට මේ වගේ දේවල් ඔබ වෙත ගෙනෙන්න ඒ ලබා දුන්න සහයෝගයට ඉතාම ගෞරවපූර්වක ස්තුති කරනවා මොයින් සිලා මැතිතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒ මාත්මයටත් එසේම කියලා ප්‍රාර්ථනා කරනවා අපි විතරක් මේ ප්‍රදාන් කරගන්න ලක්ෂ්මී බායි මේ සින්දුව කිව්වේ කරුණාපේක්ෂකන මේක ලිව්වේ පිට දීපදේශ ජය ගත්තා ආදී සිංහල තමරට දේවල් පිටරට පටවා පිටකාසිය මෙහි ඇද්දා හෙරලි බතල ටික නුපුරුදු අම්මා රටහාලයේ බතකාලා ඔය සින්දුව මම ඉල්ලීමක් කරනවා ජාතිය ගීහා සමානවම උදේට අවසරක දාන්න